Sakvithi Ranasinghe's Simple English 17th lesson. Ada apa obat handunwa dinte anne nobody yana prakase vakya mulata yedi vakya avasaneta but yana padaya yedina vishesha waharak pilibanda. Mehedi but yana padayen adahas wanne hera yannai. Nobody but you. Oba hera kisivek nehe. එය වාක්‍ය තුල යෙදෙන විට මේ ආකාරයට යෙදී යුතු වන්නේ nobody can do it නැතහොත් no one can do it but you කිසිවෙකුට ඒ කරන්නට බෑ ඔබ හැර මුලින්ම අප පැවසුවේ no one can do it less එය no one can't do it less පැවසිය නොහැකි no one can do it කිසිවෙකුට ඒ කරන්නට බෑ ඔබට හැර but you No one can go there. Kaatavat etinta yanna bæ. No one can go there but you. Kisima kenekuta etinta yanna bæ obata hæra. Me yana obata pinena wakya aga but yana padayen sambandha wena pudgalayaata me karannata puluwankama tiyena. Nobody can understand it but you. කිසිවෙකුට ඒ තේරුම් ගන්නට බෑ ඔබ හැර nobody නැතහොත් no one යනුවෙන් යොදන්නට පුළුවන්කම තිබෙනවා no one can understand me but you කිසිවෙකුට බෑ මාව තේරුම් ගන්න ඔබට හැර no one can understand me but you දැන් නිතරම no one කියන පදේ නැත යන අර්ථයේ ඒ වචනාර්ථය තුලම ගැබ් වෙලා තියෙන නිසා no one සමග can't යොදන්නට බෑ. එවිට නැත යන අර්ථයේ යෙදුම් දෙකක් වෙනවා. No one can't විය නොහැකි. No one can විය යුතුයි. No one can do it. කිසිවෙකුට ඒ කරන්නට බෑ. But you. ඔබට හැර. මේදී සිදුවන්නේ නැත යන අර්ථයේ යෙදුමක් සමග වාක්‍ය අවසානයේට but දීම ඒ වාක්‍ය අවසානයේ යෙදෙන but යන පදයෙන් හැර යන අදහස ලබා ගන්නවා. මේ විශේෂයෙන්ම no one සමගයි භාවිතා වන්නේ no one but you less ඔබ හැර වෙන කිසිවෙකු නැහැ අපට වෙනත් වාක්‍ය රටා තුලත් මේ මෙලෙසින්ම යෙදිය හැකි වෙනවා no one is with me එය සැබෑ කතනියදී උච්චාරණය කළ යුතු වන්නේ කෙටි වහර no one's with me මාත් එක්ක කිසිම කෙනෙක් නැහැ no one's with me but you No one's with me, but you. ඔබ හැර මා සමග කිසිවෙක් නැහැ. No one's in my heart, but you. මගේ හදවතෙහි ඔබ හැර කිසිවෙකු නැහැ. මෙහිම no one's ලෙස යෙදුවේ no one is යන භාවිත දෙක කෙටි කිරීමෙන්. නිතරම කතනයේදී කෙටි වහරම යොදා ගන්න. No one's in my heart, but you. ඔබ හැර අන් කිසිවෙක් මගේ හදවතේ නැහැ. No one's there. එහි කිසිවෙක් නැහැ. No one's there but him. එහි කිසිවෙක් නැහැ ඔහු හැර. දැන් ඔබට පේනවා but you, but him, but her යන আদি වශයෙන් උත් මේ යෙදුම භාවිතයට ගත හැකි බව. No one loves me but you. මට කිසිවෙකු ආදරේ නැහැ ඔබ හැර. මේ no one යන පදය නিত্য ඒකවචන පදයක් ලෙසයි සැලකන්නේ ඒ නිසා කිසිවෙකු මට ආදරේ නැහැ යනුවෙන් අප පවසන්නේ no one loves me ලෙස no one loves me but you ඔබ හැර අන් කිසිවෙක් මට ආදරේ නැහැ මේ අනුව ඔබට පෙනෙනවා ඕනෑම වාක්‍ය රටාවකට ඕනෑම ටෙන්ස් එකකට මේ භාවිතය ගලපන්නට පුළුවන් අගට යෙදෙන but යන පදය හා සැබඳින පදයේදී හැර යන අදහසයි ලබා දෙන්නේ ඔබ හැර but you ඔහු හැර but him දැන් අප ජනප්‍රිය යෙදුමක් ඔබට මතකයට නගන්නම් no one deserves it but you deserve යන ක්‍රියාපදයේ අදහස යමෙකුට යමක් උරුමයි කියන එක ඒක එයාට අයිති ඒ ගෞරවය නැත්නම් ඒ අපහාසය එයාට අයිති එයා අප සඳහන් කරන්නේ deserve යන ක්‍රියාපදයේ දැන් no one deserves ලෙස සඳහන් වන විට කිසිවෙකුට එය අයිති නැහැ
කියලා අපි අදහස් කරන්නේ යම් විශේෂ ගෞරවයක් විය හැකි. No one deserves it. කිසිවෙකුට ඒ ගෞරවය උරුම නැහැ ඔබට හැර. No one deserves it but you. ඔබට හැර අන් කිසිවෙකුට ඒ ගෞරවය උරුම නැහැ. මේ no one සමග බට්ටි දෙන විශේෂ භාවිතයක් පිළිබඳවයි අප ඔබ සමග සාකච්ඡා කළේ. Wish you all the best.